राजक्ष्य जनाजपतिवරया ते जनादपति कमा अपेक्षणते गतते मेरा जाति का आरक्षा व्य है मेराे जातिका आरक्षा वठल दන්නේ जाति आरक्षा संबधෙන් भरबल ගैठ लोग තිබෙනවා लबाා दे सुसම केना මමයි जाति रक्षा मम् लबा देन न කිය तमाයි ंक ंखकावे जनाजजीपति වशයෙන් चनदेटाාව हබ गोडावे राजपक्ष्य ජාතික කාරක්ෂාව කියන වචනවාත් ධ න දන්න කියන කද ෙන යිට අපිට පේනඩ තියෙනවා. ජති කා රක්ෂාව කියන වචනවත් දන්නති තම. ජාති කාරක්ෂාව කියන්නේ අවියාව දරගන හමුදාව පොලිසි අරගන තුවක්కు යිනයත්තු අරගන මෙරදේ මිනිස්සුන්ව ආරක්ෂාරණ එක විතරක් නෙමෙයි. ජාති කාරක්ෂා කරනුයි කියන්න අවි්‍යායිද වලින් වගේම ඒ ජාතියට අවශ්‍ය අනිකු සියලු අංග. ඒ ජාතියට අවශ්‍ය අනකුත් සියලු කළමනා. ලමනා කරනය කරනකායි ජාතික ආරක්ෂාව කියලා කියන්නේ. නමු අදන විට මකක්ද වෙලාදන්න අඩඩ. අන සාමකාමම කරපු අලගට භූමිය ඇතිබුණ එ අරගල භූමියද ජාති කාරක්ෂාවක් ක්‍රබාදන්න ජනාධමතිවරයා අපහෝසත් වන. හඩු මතරමේ තමන්ගේ පාර්ශය හිට ැති මතිවරුන් තමන්ගේ පර්ශිය නනිට කන්ඩ මල ගේවල්වලට රක්ෂාවවත්ෙන්න්න ජතික ආරක්ෂාව සම්බන්ධයෙන් හිතිය නනාධපතිවරයා අටනොහැකි වුුණා. අද මේ ජනාතිිපතිවරයට හැක්්‍යාවක්නෑ. මේ මිනිසුන්ද පෙට්‍රල්ටික දෙන්න බූමිතෙල්ටික දෙන්න ගෑස්ටික දෙන්න හැකියාවක් නෑ අද මේ මිනිස්සුන්ට බඩුමල් අඩු කරලා මේ මිනිසුන් අවශ්‍ය කන්න සහන දෙන්න මේ ජනාතිපතිවරයාට හැකියාවක් නෑ. අද අද වන විට ලීසි හිද බැකු නෑවෙලා හින්ද හිරවෙලා යින්න මිනිසුන්ට ඒය අවශ්‍ය කන්න සහන දෙන්න මේ ජනනාතිපතිවරයායට අවශ්‍යාවයක් හැකියාවක් ෑ ඕකගේජතික රක්ෂාව ත ති ෙල්. ඉඟට ේරටේ අවෂද හින්ගේයක්ින අබර පපතනල දේගත. ඒ වෂද හින්ගේට පිළියම් දරන්න ජාති කාආරක්ෂාව සම්න්ධයගන ජනාධපතවරයට නෑ. ජාති කාරක්ෂාව ගැනීම සියල්ලම මිනිසා අපරට පුරවශය සම්න්ධයෙන් සියල්ල ජාතිත ආරක්ෂාව. අදමන විට තෙල් දෙෙන්නේ කොහමද අද තෙල් දෙන්නේ විශේෂයම අධ්‍යවශ්‍ය සේවා සඳහා පමණයි තෙල් දෙෙන්නේ. අද සමහර ලින් මිනිස්ස හරෝල යමනවා පෙට්‍රරෝල් ෙඩ්ල දන විට හැතැක්මගනම් තෙල්ග හන්න වාාහ දාගෙන මිනිස්සු බලාගල ඉන්නවා හැබැයි එඒ මිනිස්සු හරෝල යමනව අත්‍යවශසය වා සඳ පමණයි දෙෙල්ල බාදන්න කියලා එතකොට ව්‍යාපාර කරන්න රැකියාවවල්ට යන වහනවලින් අනි මිනිස්සු මොකද කරන්නේ. ඒ පරපතල කාරණාවක් ක්‍රමක් විදිද. ඊලඟට අපි දැක්කා කොළම සදාාසන්න ප්‍රදේශෝලද ඉන්න ජනතාව දින හයක් හතක් අටක් එත දිකද විතල් බගනීමට පෝලින් ොල ඉන්න සමරමනිින් සුකාලනෑ එකකන ගෑස් පෝලම එකක්කනෙක් පෙටල්පොල් තවයිකන බूවි තෙල් පොලිම මේ පවල් පවුල්වල් ජවිතය සම්පූර්ණම ඉදිනද තියන ජීවි අවල් වෙලා දීනේ මිනිසුंगගේ අපි රගල බූමියය ඉන්න ක්ඩායම් අපේඒ ක්ඩායම් හවසට හවසට යනාව මේ ප ිස් ි ට ට ියකක් ිස්කට එකක් දල උු සම සාකච්චා කරනවා කතාරන්නන ඔුගේ දුක පෙදා ගන්නවා. අපි දන්න ඔවුන් අදන්න තත්්‍ය මකක්ද කියලා. අද ඔට ගොල් ේස්න්න හැකාවක් නෑ ඔවන්ට ඒට අටිය බොන පතර කාරනවල්ලට ඔු මන දී යනවා ුන්ගේ ඉදිරදා ීවිතය ජීවත්ත නරමදයකට කෝ එතවට මේ රටේ ජාති ධ රක්ෂාව රේ. ජනාධි පතිවරයා මේ කිසිම දෙයක් ගැන වගේ වගක් නැතුව ජීවත්ෙනවා. ඊළඟට අපි දන්නවා ගෙනාව මේ රනිල් වික්්‍රම සිංහ අග්‍රාමආත්්‍යවරයා පත්තලා පත් කල්ල ගෙනාය මොකක්ද මේ රටේ සියලුදයටට සහනයක් දෙන්න මෙරට සසිලදය කළමා කරනය කරන්න කඩ විලිට ආර්ථක නැත හදන්න මයි රනිල් වික්්‍රම සිංහ නල දැගල හිර මසය. රනිල් වික්ක්‍රම සිංහ මාසයක් තිස්සට මොනාද කරමලට. රනිල් විත්‍රම සිංහ කරේ එදා අවේලගේ මක් දහප එක විතරයි. අF නෑය තලින් ිකම සිංහාපම යෙන් නයිදනය කිය ලකිවන්නේ කෝF අපිට නයිදුන්නාද. අපේ ගෑස් මිල් අඩු කරාද. අදමනවිිට අපිට ආරංචයක් වෙනවා ලිත්‍රෝ ගෑස් සමාගම ඔවුන් අයතන කියන ඔවු රුපියල් දදාස් පන්සිය පාඩුවටයි ගෑස් ලබා දෙෙන්න කියලා ඉදිරි දින කීපේද ගෑස් සිිරිින්දර්ය රුපියල් හදදාහකට වඩා වැටිවෙෙන්නේ අධනමක් කියනවා රුපියල් හදදා කට වැටිය වැඩ ෑ සිලින්දඩරය කරගන මේේරටේ සාම්‍ය. ති අමරුවෙන් හමර කල මිස් හමත ීවත්න. නකාරමේ තමයි ජතික අධ්‍යාපන අයතන ධ්‍යක්ෂක සුනිල්ජයන්ත නවරත් හත්මයා ඔ ගාන්ට දත්ත ස ලන නඇතු හ ඉදිරිපත් නවා රට ද්ධමන කහම මනමට ඇත් ම ද කියෙල ඔ අනතුර න ව පෙන් දනවා ව ඉදිරරි මස කීපේ ද මරටේ බඩු ල ඉතා ී ්‍රෙන්න් ඩ ලුවන් ලා විශේෂයෙන්ම ද අපිකන මේ පා රාත් ල දෙ සම්බරනකට රුපියල් ලෙක්ද ස් පන්සේ පින ත්වට පත්වනවායි කියලා ඒතු මාන දුරුවන් වන ඒවගේම අදමනමට මේ රජය පුළුවන්තරන් සල්ලි අච්චුරහන් දැන් ප්‍රාණ වික්‍රම සිංහද අග්‍රහමාාතල දැන් මහොතකට පෙර ප්‍රකාශයක් නිගදත් කරල තියන පාල මේතු හට නවත අනම කියල පන කිය දල් ල්චු හන්න. ඒක න ආය අ සල්ලි පරිින්න් කරන පෙස්සේ පෙස්සක පරනගන්න තමමායි යන්නන්නේ රට ව විශදු ක් නෑ එතකන සල්ල ඇ්ු හන්ඩ ගහන්න ියලු බඩු සියලු ද්‍රවය සියලු සේවාවන් සියල්ල උද්ධමනයට පත්ව නවා. එතුකට සාන මිනිස්සු හමද ජීක් නටි. අද මේ රජයට කිසිම සැලැස්මක් නෑ අද මේ රජයට කිසිම ප්‍රෑන් එකක් නෑ. අද මේ රජයට. කිසිම විදියකට කළමනා කරන හැකයාවක් නෑ. මේ රට එතිනෙදා න අය ඉල්ලගන්නමින් බොමිින් ජීවත්ව හැෙන්න්න ොහම ේට සැලසුමක් ඇතුව ම ේේ ය උද්දමනය නැති කරල කමන් ේතියන ආර්ික පපත් ැති න් කල රටේ රජයට අගමති රට ජාතතිපද රට මති මන්ලෙට කිසිම සැලස්මක් නෑ. ඔවුන්ට තියන එකම ැලස්මතමයි. ඉන්දියාවට කතා කරනවා. ට ප දෙන්න කියලා රසේ පොළොන් ෙනවා න්දාවෙන් කොට ගන්නවා. ඉගේ ඒ ඉන්දියයාාවම ඉන්න අදානිලට मेරතේ බලශක්ති සම්බන්ධයෙන් ආ්‍යපපු පතන්ගඩ औවසර දෙනවායි කියලා රාසේ පොරුන්දුනවා ගෂම ලබා දෙනවා. වෙන ව අයතන ලට වෙන වෙන රටවල්ල්ට ඒ වගේ मेරටේ ූමියෙන් කොට දීලලා රටේ රාජ්‍ය යත සහරයව දෙන්න කියලා ොරන්ද කම මේ ගන්න. ඒ රෙන්න්න වෙන කිසිම. ලුම් සහගතක ට පිලි වෙල මේ රජයට ඇත්තේ නෑඒ බරපතල කාරනවා දැන් අප දක්කා පවගේ කකාල කකොට නැතුවා විසියෙක්කලි සශෝධනය යනවයි කියලා හැබැයි අදවනමට විශයක්කලි සංශෝධනය සම්බන්ධයෙන් යම් විදයක තියෙන උද්‍යෝග නැති කරලා තියවා ඒක හංගගන තියනෙනවා ඒ සබන්ධය ර ඉදදාපු උද්‍යයෝගිමත් කතිකාව න නැවවෙලා තියෙන නමුමත් ති බල කරනවා පැදිනිවම විශයක්කලි සංශෝධනය දිියයට ලබා ගෙනයා යුතුයි. ර න්න ර ි විසිය ංශෝතිය සබන් අබන. ඒ නිසා ඒ විසය ක සංශෝතිය ගෙනල්ලා मे රට නැවතක් මේ කාතිපතිතෙන් මේ ජනතිපතිවරයාට ඕන විදි රට පාලනය කරන්න ක්‍රමේද ඇත්ලා ස්වා න කම නැවත බලගන්නල ර ියක් මන්ඩලයක් රට ට ෙේ ට පිලි ල කල තුයි කියන ි බලා කරන්න. ඒලකට අද වන විත. රටේ බරපතල අරබූර තියෙනවා ඒ තමයි ලොක බේත්් ිගයක්ති නවෂ සිගයක් තියෙනවා අපේරට. අපේ රටේ මැති පූතක් කාවා සර්පයෙ දෂ්ටකල පොළොන් පොගේක් දෂ්කරට පස්සේ තරුණෙක් යනවා. සර්කයිස්සද තියන බෙත් අපේ රටේ හොයා ගන්න නෑ පාමසිීවල එෙම නැත්තම් බේච්චලා හොද ගන්න නෑ. ඒනිසා අපට එල්ලියට හින්නන්නේ නැතුව සර්පයින්ට බහ ජීවත්වය නද වෙලා තියවා. ඊනකට තමයි ජලබීතිිකාව සම්බන්යෙන් තියන. ඒ බෙත් අපේරටේ ගන්නාද නෑ ඒ නිසා බල්ලියෙක් දැක්කහම ඇංග වෙවලන තත්වෙට ද අපි පත්වෙලා තියෙනවා සාමාන්‍යෙන් එදිනදා අපට හැදනෙන වැනිදේ ෙඩවල්ල ගොල්ඩ ඕන කර බෙත් අප රටේනෑ ඊළට රිජ්්‍යය ළමාරෝහල ගත්තාම ෆිග්ය ළමහරෝහ මෙේම විට පරත්තල බුද්ගෙට පත්වෙලා තියෙනවා ්‍ර්යයේ ළමරෝහලේ පලවනිම කාරණය තමයි ළමයිට අවශ්‍ය කරන පෝෂදයි හාර වේලා අදවන ට කප්පාදු කරල දන ඔවන්ට පෝෂධ යාහර වෙල කදැලැබෙන්න්නේන. ඒ දොස්ත රුන්ගේෙන් සසා පරි පාල හ පවාම ඔුන් ඒ සම්න්ධය බම න ගාටය මුත්ර දෙෙන්නේ. ඊළඟට විච්ජය රමාලෝහර ඇතුළේ අෞෂද හින්දියයක් දැඩිවතියනවා. ඒක පරපදල කාරණාවක් ලමයි සම්බන්ධයෙන්තියන පරපදල කාරණාවක් කටක් විදිියයට. ඊළගට ලමයින් දන පැන්ඩෝල් සිිරප්ි ක නෑයාද. අද හයාගන්න න ඊළගට ළමයිට ෆත්්තක හැතුනම ලබාදන හෙත්තදනෑ වෙන්තපොලේ ගන්න. ඊළට. වකට රගන් ගත්තාම අද වන විට වකුකට රෝගී ගත්තාම වකුකට රෝගේ දී වකට රෝගීන්න්න දිනපතා ලබාදයුතු පෙත්ක් ය කියලා කියෂදය ම කියන ෂදය මීට මාසක පකට පෙර ජනවා මාසි විතර තුළ රපාල අනුව ුපිය සියක් ක් ඉකට අද වෙන විට ඒ හත්සේ අනුවක් රෘපියල් අටසයක් දක්කා මිල වැටි වෙලා තියෙන බරපතලකාරණාවක් මොකද වකුකට රෝගගේ සම්න්ධයෙන් දිනපතා ලබා ගත යුතු පෙත්තා. සාමාන්‍ය දුෘෂ්කර පලාත්තල වකුගඩු රෝගීිය හැදුුණු ඒ අන්සක දුපත් මිනිස්සු දිනපතා රුපියල් ලඩසියයක් විය ධන්කරාම කොහො ඔවන් ජීවත්වෙෙ කෙන කාරනාව. මේ රටේ රජය වගකීමෙන් යුතු හිකිය යුතු කාරණාව. නමුත් ඒ සම්බන්ධෙන් කිසිම වැඩ පිටිය ලක්ු නෑ. ඊලකටමයි වොොඩුව බද්ධ කොළො වකුකඩුව බද්ධ කළ කෙනයි, වක්කඩුව ලබාදුන් කෙනාසා ලබාගත් කෙනා මේ දෙන්නම ගත්තාහම. වකුකඩුව ලබාගත් කෙනා ලබා දුන්ගෙන අටත් මේ බෙත් පෙත්ත ලබා දෙන්නූනි. දෙන්නෙට මේ බෙත් පෙත්ත ලබා දෙන්නේ පොහොමද පකුගතු බද්ධකරබු හෝ රෝගීන් මෙමන විට දැඩි අර්බූ බූද දෙක සිටින බවයි අපට දැනගන්න ලබුණේ. ඊඟකාරනය තමයි අපි පිළිකා රෝහලසා පිරිිකා රෝගීන් ගත්තාහම අපි ඩන්වා පිළිකා රෝගය හැදුනාම පිළිකා රෝගින්ට කිමෝ තරපි කියන ප්‍රධිකාණයක් හබා දෙන. ්‍රතිකාරය ලබාදන්න පි රෝගෙට හැදිලා දයන වැළන්දිලාදල පිළිකා රෝග සම්බන්ධය ප්‍රමාණය පිළිකාරෝ වර්ග සම්බන්ධයෙන් ගණනය කරලා ඒ වෛතිවරය තීරණය කරන්න වාර කියයක් කොයිකයි විදර්දනක ලබල දෙන්න කියලා. ඒක වාර හයයක් හතක් අටක් වෙන්න පුළුවන්. එතකොටඒ කිමෝතරපියක පටන්ගත්තාම ඒක පළවෙනි දවසේන්දලා. අර අවසාන වාරය දක්වාම අකන්්ඩම කළ යුතු ප්‍රතිකාරයා. හැබැයි අද වෙන විට. ට ලමයින්ට කිමෝ ප්‍රතිකාරය ලබාදීීමේ හැකයාාවක් නැක කියලා තියනවා එකවාරයයක් දක් දනකොට තුන් නිවාරයන්න කිමෝ තැරපියට අවශ්‍ය කන හෙත් නෑ. පිළිකාරෝගීන්ට බරපත අර්බදියකට අද ලක්වන්න වෙලා තියෙනවා ජීවිත අදාානමකට. රජය මේ සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් ලබාදීලා විසදුමක් ලබාදීන නෑ. ඒකට පිළි සඳහාන්න මලාධික අවසධයක් තියනවා ඩොක්සරුප සීන් කියලා. එතකොට මේ මිලා අධ අවෂදය. අද රජයේ රෝහල් ඔොල නෑ පෞද්ගලික රෝහල් ඔොල නෑ. ඉළඟට එලී ඇතියෙන බෙහෙ තල්විශාලා වොල නෑ. මේ ඩොක්සරත් චං කියයන මේ අෞෂධය ලංකාවට ගේඩ කැමතිත් නෑ මිලා අධික නිසා ෞෂධානයිනය කරන වෙළෙන්ට. එනිසා ලංකාව ඇතුළේ මේ වුසද ැයි කියනෙ කතමයි අපට දැනගන්න ලබුණේ එතකොට අඩ වන්න විට බරපතල කාරණාවක් පිළිකා රෝගින් බරපත බියෝගට පත් ලාති මේේෙනවාුගේ ජීවිතට සම්න්ධින් එතකොට රජයක්ක් විදිියට මේකට මොනයම් විදියක හරරි පිතුරු ය ොන ඒල්ලකට දිය වැඩියාවට ගත්ත පෙත්ත රුපියල් පහට තිකුණන ජනවාරි මස මේ වන විට එකට එකක් න ඩිය රුපියල් සයයි ඉන්සුලීම් රුපියල් එක්දා දශයට තිබ්බේ මේ වන විට දෙදා සට සය දක්වා ඉන්සුලීම් ි වැඩි වෙලා තියෙන. ොමසාමාන්න්‍ය ජනතාව එටිනදා තමන්ගේ ආහාර වේල හයාගන්න බැරි ජනතාව තමන්ට යම්විදකට අසරීපයක් වළඳුනම අෞෂද ටිකට වේදධන් කරන්නන්නේ කොමද. ෞක්ෂද නැහැ තියනඒවා ගන්න සල්ලි නෑ. එතකොට මේ රටේ පාලකන්ට වග මක් තියන මේ තමයි ජාතිකකාආරක්ෂාව කියන්නේ. අෞෂද ලබාජමත් ජාතිකකාආරක්ෂාව කොටසත්. ජාතික රක්ෂාව කරන්න අවවියාදර යුද්ගකිීම ඉවිතරක් නෙම. ඒ මේරටේ ජනාජතිපතිවරයා ජාති ආරක්ෂාව නිර්වාචනය කිරීමටි සම්බන්ධයෙන් බරපතල නොදැනීමක් තියෙනවා. ඒ නිසා මේරටයින් රෝගීන් සම්බන්ධයෙන් ්‍රජය මීට වඩට අවධානමක් යොම් කළ යුතුයි ඊළඟ කාරනාවගදත්තාහ අදනනිට අධ්‍යාපනය සම්න්ධය ළමයිගේ පරපතලර බෝදයක්ක් තියෙනවා එකක් විභාග කල්්‍යයනවා විභාග කල්්‍යයන්නේ ප්‍රශ්නපත්තර මුද්‍රලණය කර අවශ්‍ය කඩදාසින මේ රටේ ඒ බරපතල තවත් අර ගූදයක් නිසා විබහග කල් දසසි න යිලකට ළමයින්ට පාසල් ඇන්නට විශේෂයම පසල් ර ම මයි ති ශා ප්‍රණයක් සි ෑන්ර ොට ෙල්ටිකොහය ගන්න බේ මරුවෙන් දිනකීපයක් පෝල ම ද තෙල්ටි හැගත්ත මට දවසකර දසක් පසල් න්න වන්න. ඒගත් පාසල් වෑන්රථේක අයකරන ගාස්තු හදැනට අත්ේ ශාල ප්‍රමාණයක් දෙමපියන්ට දරගන්න බැරි ප්‍රමාණක තිහනන් ලා තියනවා. ඊට අමතරවෝ පසල් ල තින ආපන ශාලා කැන්ට. කල තින කැන්ට ටික අද කැන්ටන්හතර කහල දයන්නේ මොකද බඩුමල වැඩි වෙන හින්ඩ ඒ යම් විදිියකට ඒ ඒ ල ගනගල අි කරන්න බෑ මයිට ඒනි සාද කෝල කැටි හල ද න හින්ද අධ්‍යාපනය සම්බන්ධය බරපත අබදයක් මේ වනමට ඇම බෙවා අපේරට හැබැයි පේ සම්බන්ධයෙන් පත් කර දන මැතිලිය තිවරු අනිකුකිසි නිරධාරය පත් මේ සම්බන්ධයෙන් සැලකක සාධන අට මේ විසඳ ක්ෂයන්න්න මහන්සි වෙන්නේ නෑ අඩුපතර මේ ප්‍රශ්නතියනොද කියලවත් ඒය දන්න නෑ ඒ විසා අපි මේ කියන්න අමසාන වශයෙන් ගෝටාබේ රජපක්ෂ කියන ගෙන ෆෙල්. ගෝටාබේ ෆෙල් වනේ කොරෝනන් නිසා. කොරෝන දවසත් එයා ෆෙල් නොකොට ඇෑහලපුුවටි කොර පාලනය කරනයි කියලා එඒයට කොරන හරිට පාලනය කරගන්න බැරෝගිය අපි රටක් විදිියටි දූපතක. ඇතට අපේ රට ො රෝග ලින් බෝඩ ලින් ඇතුල් න බෝඩ් කින් ලුවන් රයකින් එන්න පුුව ගුවන්ඥානයකින් ඒපෝට හිං එන්න පුුව. ඒරට අපේරට කොරන රෝගීන ඇතුල් වෙන්න අඩුගානේ ඒ ඇතුල්‍ය ස්ථාන කිහිපේ හරියට කලබනා කරය කරන්නම් අපේරට මෙච්චර කො කෝරන අරපුදියකට නොයන් ැති බඩා ඒ හින්ඩ හිතු අක්කාර මගන්න තිීරණ හරි කියෙලා හිතන අමනෝග්‍ය පාලනයක් නිස්සා සමයි කොරන රෝගගේ නිසා අදවනවිට දශය දස් පන්සයකට වැඩි පිරිසක් මැලතියේ නෑ අය සුභයික මරණයක් නෙමයි මංගේක හඳුන්වන්නේ ගාතනයක් හිතුවක්කාරය නිසා උද්දච්චකම නිසා තමන්ගේ අසමාර්තකම ෆෙල්කම නිසා මිස්සු මරාදමන්ටකරපු ගාතනයක් කියලා තමයි මංගේ හඳුන්වන්. ඊළඟට ගෝටව් පස් කරන්නගෙනවා රනිල් විික්‍රම සිංහව රනිිය ලිට්‍රම සිංහ කෞු්ද ඒ. දුජනක් පර ුණනම කියනව ියට බැදුම් කර හර. පැද ුකරේ සල්ි හොටකන් කරන්න උදවවෙලා ඒකට සමන්ධ වෙච්ච බැදුුම් කර හ. ඒන අරපුජයේ විසඳලා මේ රට ගොඩ නගඩ ගෙනපු පෝටේ රජ පක්ෂ ෆෙල් ලලා ඉන්න මිනියෝ පස් කරන්න ෙනාපේ එක හොරෙක්. ඒ නකට ගෙනාවත් තවහරෙක්ව. ඒ තමයි අපි ඩන්න ප්‍රසන් රනතුක දැන් ඉන්නවා බලන්ට පසන්න රනතුන්දත් මේ ඇමති මණ්ඩලේ ඉන්නවා. ප්‍රසන්න්න රනතුන්ද මංකොල්ල කාරරි. කපපන් කාරෙ. ක්පේලා තියෙන්නේ මේ වන විට. එතකොට ඊළෙට ගෙනවා කැසි නෝමුදලාලිගෙනෙක් ගම්මික පෙර. එතකොට මේ අයට මේ අයට මේගේ හොරුන්ට මංකොල්ල කාරීන්ට තක්කඩින්ට මේ වගේ මිනිස්සුන්ට මේට ගොටනගන්න ෆෙල් චනට හදන්න පුළුවන්ද. තමන්ගේ බබදවලල්ට අංචා කරලා මිියන ගනක් බදවංචා කරපු. එතකොට අවසාන වශයෙන් කියන්න වෙන්නේ මේරට හදන්න නම් හරියට ව බිාගලිය පේුන්ටිකක් දදාන්න ඕ. ඒමනැතුව කොපිකර පූන්ටික ශාලාධිපතිට තර්ජනය කර පුන්ටිකක් හොරෙන් අනිතිතකාගේ ප්‍රශ්නපත්තනේ දයා බලපය ටික. ඒ වගේ උන්ටිකක් දාල මේ විභාග පාස් වෙන්ඩ බෑ. ඒ නිසා මේනටේ මිනිස්සු මේ වෙලාවේ ඉල්ලන්නේ ජනතාව මේ වෙලාව ඉල්ලන්නේ වි්‍යවස්ථාවට මවාවෙලා විවස්ථාවට මේරටේ නීතියට මවා වෙලා කරුණා කරලා මේ මිනිස්ගේ ප්‍රශ්න මගරන්න එපා ව මිනිස්සු මේ ප්‍රශ්න වලින් තවත් අගාධදයට දහන්න එපා. ගේ ප්‍ර්න ල විසතුම ෙන්න බර විවස්ාවක වැඩක් නෑ මිනිස්ගේ ප්‍රශ්ක කතාරන්න මන්ගේ ප්‍රශ්න ඉතරක් කතාන්න පාරිමේ තුකින් වැඩක් නෑ හම ඔු ඉන්න නට මනිස්ුක ඉ පිස්ටික්. ඒ හිඩ ගෝට ගෝ කියන තැන්ට හයාට ගහිල්ලා තව වැඩිදවස කැන්න කලින් මේේ මිනිස්සු පර්ට හැහල ගෝටාව ගහලා පන්නනවා කියන තැන්ට නට පැමිණෙනවා. අන්න එදා වනකන් ඉන්න නැතුව. මේ ජනතාව ගහලා පන්නන තැනට එන්න නැතුව කරුණා කරලා. මේ රජ ගోටබේ රාජ පක්చඇතුළු සියලුම මේ හොර නටේ අපි කියනවා. කරුණ කර ක් ොම පළ ල්ල විදවත් කంඩ මක් ට පా ර ල්ල ගොඩ න්න ට හරි ළ නා ර රි පරි ක් ැ තු . ඒ නිසා අసන කිය ගోට ට බැ ෝ ල් ලයක්. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තා කරණය.